හැඩා සුනිල වරලස මුතන්නේ දෙදෙන දක්වා හෙලන්නේ සුවඳ විහිදා යවන්නේ මහත පුබුදන්නේ මල් පිසෝ වෙන්නේ කරුණරත්න බෙසේක්‍රයන්ගේ පබදුමට සිටි ප්‍රනාන්දු මහත්මයාගේ තනුවෙන් සහ ගායනෙන් අලංකාර වන ඒ ගීතේ මෙකී පදි අන්තර්ගතය තුළ කාන්තාවගේ රූප ස්වභාවය සහ කාන්තාවන්ගේ කේශ අලංකරණය පිළිබඳව නිරූපණය වෙනවා. ඒ විතරක් නෙවෙයි සංදේශක සාහිත්‍ය ඉතිහාසයේ තුලත කාන්තාව සහ කාන්තාවගේ ලාලිත්‍ය කේශ අලංකරණය පිළිබඳ අපූර්වට නිරූපණය වෙලා තියෙනවා. පුන් මදාරා මල් දමින් යුතු දිඟු සුනිල් වර ලස ගොතා යනුවෙන් ගුත්තිලකාවේ කාන්තාවගේ කේශ අලංකරණය පිළිබඳව නිරූපණය වෙනවා. කාන්තාවකට කේශ අලංකරණය කියන්නේ ඉතාමත් වැදගත් අංගයක්. අපි දන්නවා පංච කල්යාණයන්ගෙන් එක් අංගයක් විදිහටත් කේශ අලංකරණය හඳුන්වන්නට පුළුවන්. සැබවින්ම කාන්තාවකට කේශ අලංකරණය කියන්නේ සිහිනයක්. කේශ අලංකරණය කියන්නේ ආභරණයක්. මේ කාන්තාවන්ට පමණක් නෙවෙයි පුරුෂ පාර්ශ්වයටද කේශ අලංකරණය පිළිබඳ තියෙන්නේ වැඩි උනන්දුවක්. අනේ කාරණා හේතුවෙන්ම අපි අක්ෂර ටීවි අපි සැලසුම් කළා සඳුදා හැඩ පළමු පැය කේශ අලංකරණය වෙනුවෙන් වෙන් කරන්නට. අද එහි ප්‍රථම පියවර. අද අපේ ප්‍රථම වැඩසටහන වෙනුවෙන් අපි සහභාගී කරගත්තා සුවිශේෂී පුද්ගලයෙක්. ඔහු මහරගම සැලොන් ලුක්ස් ආයතනය නිර්මාතෘ චන්දන විජේසිංහ මහත්මයා. ඉතින් අපේ වැඩසටහන වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා ආයිපොවන් කියලා ඔබතුමන්ව. ආයිපොවන්. අද අපේ කේශ අලංකරණයේ පළමු වැඩසටහන මෙතෙන් පටන් සතියේ සෑම සඳුදා දිනකම හැඩ වැඩසටහනේ පළමු පැය වෙන් කරනවා කේශ අලංකරණය පිළිබඳ තොරතුරු කතා බහ කරන්නට. ඊට ප්‍රවේශයක් විදිහට අද අපි අපේ වැඩසටහන හඳුන්වා දීමේ වැඩසටහනක් විදිහට කරගෙන යන්නට සැලසුම් සූදානම් කරලා තියෙනවා. කේශ අලංකරණයේ හැඳින්වීම සහ කේශ අලංකරණය කියන්නේ මොකක්ද කියන පිළිබඳව අපි කතා කරන්නට සූදානම්. මම පළවෙනිවෙන්නම ඔබතුමන්ගෙන් අහන්නට කැමති කේශ අලංකරණය කියන්නේ මොකක්ද? අතරම කේශ අලංකරණය කියන එක තනි වචනයකින් ඉන්ට්‍රොඩියුස් කරන්න බෑ. අතරම ඒක කාලෙන් කාලෙට ඉතිහාසයේ ඉඳන් දැන් ප්‍රොෆෙසර් කිව්ව විදිහට ගුත්තිල කාව්‍ය කොම කිව්වා ඉතිහාසයේ ඉඳන් ඒ සමාජයේ ඒ තියෙන ට්‍රෙන්ඩ් එක අනුව ඒ එක්කෙනා තමන්ගේ පර්සනලිටි එක හයිලයිට් වෙන්න තමන්ගේ කේස් කලම අලංකාරණය කරගත්ත විදිය. ඒ කාලේ තිබු ටෙක්නොලොජි එක ඒකත් තිබු තාක්ෂණයත් එක්ක ඒ කාලේ අපේ රූපයට අදාළව කොහොමද අපේ ඉමේජ් එක එන්හැන්ස් කරගන්නේ කියන එකත් එක්ක ඒ කාලෙන් කාලෙට කාලෙන් කාලෙට කාලෙන් කාලෙට ඉස්පය වෙවි ඉස්පය ආපු එක තමයි කේශ අලංකරණය කියන එක. කියන්නේ ලොකු වටපිටාවක් මම අර වගේ පොඩි තැනකින් ඔයාලට කියන්න පුළුවන්. අපි මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක යන්නේ ඉදිරියට කියන්නේ කේශ අලංකරණයේදී අපි කොහොමද ඒක කරගන්න අවශ්‍යතාවය කොයි විදිහට තියෙන කොහොමද කේශ අලංකරණය කියන එකේ ලොකු විස්තරයක් අපි කතා කරමු. අරක තමයි හෝල් අයිඩියා එක මට සංක්ෂිප්තව ඔයාලට දෙන්න පුළුවන්. ඔබතුමා සඳහන් කළ විදිහට කේශ අලංකරණයට දිඟු ඉතිහාසයක් තියෙනවා. අපි දන්නවා මේ ඉතිහාසය වසර 30,000කටත් එහා ඈතට දිව යනවා. මිසරයේ චීනය වගේ රටවල් ගත්තම විවිධ වූ අලංකාර කේශ අලංකරණ උපක්‍රම භාවිත කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ සීගිරිය ගත්තට පස්සේ සීගිරියේ ඉන්න සීගිරි ලලනාවන් අපූර්ව කේශ අලංකරණයෙන් සැරසිලා හිටපු ආකාරය අපි දැකලා තියෙනවා. එතකොට මේ කේශ අලංකරණ ඉතිහාසය මීටත් වඩා අපි පුළුල් විදිහට කතා කළොත් ඔව් මේමයි මානව එහෙමනොත් මානව ඉතිහාසයේ ආරම්භයේ ඉඳන්ම තමන්ගේ ඕන එක්කෙනෙක් අපි හැමෝම කැමති අනිත් එක්කෙනාට අපේ ඉමේජ් එක යුනික් විදිහට දෙන්නනේ. ඒ යුනික් විදිහට දෙන්න නම් අපි අපිගේ තියෙන කම්පනන්ට් එක මොනවද කියන එක එක්කෙනා අයිඩෙන්ටිෆයි කරගෙන තියෙනවා. මගේ කොණ්ඩේ මේ විදිහට තිබුණොත් මං යුනික් වෙයි. මගේ බොඩි එක මේ විදිහට තිබුණොත් මං යුනික් වෙයි කියන අර එක්කිනෙක්කෙනා අතර තියෙන තමන් යුනික් වීමට මානව ඉතිහාසයේ අනිත් එක තමයි තමන්ව ඉන්ට්‍රොඩියුස් කිරීමට. තමන්ගේ ඉමේජ් එක අනිත් එක්කෙනාට පෙන්වන්න මාධ්‍යයක් විදිහට අපේ එක එක අංග උපාංග
ඒ ආකාරයෙන් සකසගෙන තියෙනවා. ඉතින් ඒකේ ඇතුළේදී අපි දැන් මානව ඉතිහාසයේ පරිණාමයත් එක්ක යම්තාක් මට්ටමක අපි හිතනවා ඒ මිනිස්සුන්ට මූලිකව අවශ්‍ය වෙලා තිබ්බේ බොහොම සීමිත දෙයක්. මොකද බහුතරයක් දේ ඒ මිනිස්සුන්ට ලැබුණා. නමුත් අද සමාජයේ අපිට අපි විකුණලානේ අපේ දේ කරගන්න වෙලා තියෙනවා. අපි ඉමේජ් එක අපි බිල්ඩ් කරගෙන බිල්ඩ් කරගෙන ගිහිල්ලානේ. ඉතින් ඒ වෙද්දි එදා තිබුණු මට්ටමට වඩා කාත්පසෙම වෙනස් මට්ටමක් අද තියෙන්න පුළුවන්. ඒක ඒක හරහා ඉන්ඩස්ට්‍රියක් බිහි වෙලා තියෙන්න පුළුවන්. ඒ සලංකරණය හරහා ඒ හරහා ලොකු දෙයක් වෙලා තියෙනවා. ඒ ඒ ඉන්ඩස්ට්‍රිය ඇතුළේ ලොකු වපසරියක් හැදිලා තියෙන්න පුළුවන් කියලා. ඉතින් අර අර පටන් ගත්ත ඒ මූලාරම්භයේ තමයි ඉන්ස්පයර් වෙවි අපිට අද ඇවිල්ලා තින්නේ. දැන් ඉතිහාසයේ ඒ විදිහට දැන් පපතරා කිව්ව විදිහට ගුත්තිල කාව්‍යයේ පපතරා කිව්ව කොණ්ඩේ ගොතල් යස්තනට දිගට දාලා තිබුණා කියලා. ඉතින් ඒ කාලේ අනුරූපව ඒ කාන්තාවගේ තිබ්බ බොඩි එක දද තියෙන්නේ නැ වෙනස් වෙලා තියෙනවා. ඒක වෙන. ඒ බොඩි එක සීගිරි අප්සරාවගේ තිබ්බ බොඩි එකද අපිට තියෙන්නේ? සීගිරි අප්සරාවගේ තිබ්බ බොඩි එකේ ෂේප් එක ඒ කාලේ මානවගේ ෂේප් එකයි ඒ තියෙන ස්ට්‍රක්චර් එකට දිගුවර ලෙස එමු ෆේඩ් ගොතලා ලස්සනට තිබ්බම ඒක ඒ බොඩි එකට පර්ෆෙක්ට් වෙනවා. නමුත් අද සමාජයේ ඒ අවශ්‍යතාවයල්ද ඒ බොඩි ස්ට්‍රක්චර් එකද අපිට තියෙන්නේ? दिन विधि अभी समहार स्कूल आने का हेयर स्टाइल इतना इमेज स्टडी इमेज इसको अभी අපි කියන්නේ අපි තරුණ කාලේ අපි කැන් ජොබ් වලට යන්න කලින් අපි අපේ යාළුවොත් එක්ක ආශ්‍රය කරන කාලේ තියෙන්නේ අපි වෙන හැය එකක්. මොකද අපිට ඒ ඉමේජ් එක නෙමෙයි දැන් අපිට තියෙන්නේ. එතකොට අපි වෙන ඉන්ස්පිරේෂන් එකක් ගන්න. ඊට පස්සේ අපි ජොබ් එකට යන කාලේ අර ගෙදර ඉන්නව කාලේ වගේ යන්න බෑ අපිට. එතකොට අපි වෙන ස්ටයිල් එකකට යනවා. නේ? ඉතින් තමන්ගේ ඉමේජ් එක බිල්ඩ් වෙවි එන එකත් එක තමයි කේස අලංකාරය කියන එක නිර්මාණය වෙන්නේ. එතකොට එක එක්කෙනාගේ විවිධ වුණ හින්දා එක එක්කෙනාගේ ශ්‍රැත්‍යක විවිධ වුණ හින්දා එක එක්කෙනාගේ කේස අලංකාරය වෙනස් වුණා. ඉතින් ඒක අනුරූපව කොයි එකද ට්‍රෙන්ඩ් වෙන්නේ කියන එක අනුව ස්ටයිල් හැදි ආවා. ඉතින් ඕක තමයි කේස අලංකරණය කියන එකේ මූලික සාමාන්‍ය හැඳින්වීමක්. ඉතින් ඒක අර වාගේ ලොකු අපසරියක් තමයි දැන්. හැබැයි ඕක ඇතුළේ අද ව්‍යාපාර විදිහට ඉන්ඩස්ට්‍රි විදිහට ප්‍රොඩක්ට්ස් විදිහට ඒක දැවැන්තව පැතිරලා දිනවා. ඉවන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කියාගෙන කතා කරන්න හරි ඒක ලොකු අපසරයක් විදිහට පැතිරලා දිනවා. ඉතින් අර ඉන්ස්පිරේෂන් එක තමයි මේ ටික ඇවිල්ලා දෙන්නේ. හැබැයි ඒ හැමතැනකදීම එයාට පහසු වෙන්න තමාගේ හැය එක තියාගන්න ඕනෑ විදිහට තමයි ස්ටයිල් එක ඉනිෂියලි බිහි වෙන්නේ. ඇයි සිගිරි උත්තිලකාවේ යා කොණ්ඩෙ ගොතාගෙන ඉන්නේ? යාට කොණ්ඩෙ දිග අරගෙන ඒ යාගේ වැඩ ටික පහසු කරගන්න බෑ. නමුත් ඒකට යා ගොතන්න. නමුත් ඒක ඊට පස්සේ කලාවක් වුණා. ඒක තමයි ලොකු විදිහට අපි කතා කරනවා නම් ඉන්ටර්ඩියුස් කරන්න තියෙන පොතට තේරෙන්නේ නැති මං කතා කරන්න බෑ. ඔව් පැහැදිලි. දැන් ඒ විදිහට කියද්දී අපි දන්නවා බුද්ධ කාලීන ඉතිහාසයේ කාන්තාවගේ කොණ්ඩය පාවඩක් විදිහටත් පාවිච්චි කළා කියලා සඳහන් වෙනවනේ. අනිවාර්යයෙන්. ඔව්. මොකද මේ ඇත්තම කියනවා නම් හැයා එක කියන්නේ කියන්නේ ඒක ඇත්තම හැයා දැන් අපි මේ මේකෙන් එහාට හිතනවා නම් හැයා එක කියන්නේ අපේ සෙන්ස් එක අපේ බොඩි එකට අවශ්‍ය කරන උපාංගය අවයවයක්. ඉතින් ඒක හරහා දැන් ඒ හරහා තමන් දැන් බුද්ධ කාලයක පාවඩයක් ඉදිරි යූස් කරන්න තමන්ගේ හිතේ තියෙන ලොකුම දේනේ කරලා තින් ලොකු විශ් එකක් නේ කරලා තින් ඒ හරහා යාට ලොකු යම් කිසි දේවල් ලැබෙන්න ඇති තමන්ගේ විශ් එකට. ඉතින් ඒක ඒක එයා යූස් කරා තමන්ගේ අනිත් එනර්ජි එක ඩෙවලොප් කරගන්නනේ. ඉතින් විශ් එකක් විදියට එහෙම කරන්න පුළුවන්. තව කෙනෙකුට තමයි ඉමේජ් එක එළියට දෙන්න ඒක ලස්සනට කරලා තියාගන්න පුළුවන්. ඔව්. ඔබ සඳහන් කළා ඉමේජ් එක ගැන ප්‍රතිරූපය ගොඩනගන්න පෞරුෂය ගොඩනගන්න මේ කේශාලංකරණය කියන එක ඉතාමත් වැදගත්. මම අහුවොත් කාන්තාවකගේ කේශාලංකරණය පිළිබඳ ඇයි උනන්දු වෙන්නේ? ඇගේ ප්‍රතිරූපේ පෞෂ්‍ය ගොඩනගා ගන්නද එහෙමත් නැත්නම් විරුද්ධ ලිංගිකයාගේ ආකර්ෂණය ලබා ගන්නද? මෙහෙමයි. ඉතින් ඔය ඔතනදී අපි හැමෝට මේන්ම ප්‍රොසෙස් එක අපි ඇට්‍රැක්ෂන් එක තමයි ඊට පස්සේ කැඩෙනවා. අපි සමාජයේ ඉන්න
ऑफिस के बोस अभी अतुल स्टाफ के अतुल अट्रैक्शन कदम तम तमंगे अट्रैक्शन एक सिचुएशन का ओन के हाईक अलंकरण पुलुहां तमंगे आवश्यकता अनुमें कदम अलंकरण आप हटियम अलंकरणे करे विनाश नवेन तीन दिनांकर एक बीहून इंडस्ट्री के अतुले तमंग हरिदी अट तमंत को सूट तमंगे स्टाइल मे भी स्टाइल मोहम्मद एनहांस उलूट अरगन तम आप फैशन अत्र एडुकेट विला කාන්තාවන් එතරක් නෙවෙයි පුරුෂ පාර්ශවයද මේ කේශ අලංකරණයට යොමු වෙනවා අපි දන්නවා ඉස්සර පිරිමි පාර්ශවය කොණ්ඩේ වවල හිටියා රජවරු සිටිවරු පව කොණ්ඩේ වවල හිටියා කියලා අපි ඉතිහාස කතා අධ්‍යයනය තුළදී ඒ ඡායාරූප ගොඩනගා ගැනීමේදී අපි දැකලා තියෙනවා එතකොට මේ පුරුෂ පාර්ශවයත් දැන් අඩුම වශයෙන් සමහරු කොණ්ඩේ වවනවා ඒ කොණ්ඩේ වැවීම සිදු නොකලත් පුංචිම හෝ කේශ අලංකරණ විලාසිතාවකින් සැරසෙන स्टाइल ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ අද අයින්ස්ටයින් වට අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් එයාගේ කොණ්ඩේන්ද නැද්ද රයිට් ඒකයි මේ හෙයා එක කියන්නේම මෝ දෑන් 50% තමන්ගේ යුනික්නස් එක කන්ට්‍රෝල් කරන තැන උදාහරණයක් විදියට බුද්ධ කාලේ ගැන කතා කරමුද අපි කියන්නේ අපි අදට බුදු පිළිමයක හරි හෙයා එක සෙට් ඔෆ් කරලා බුදු පිළිමය කරන නිර්මාණය කරනවා නම් හෙයා එක යුනික්නස් එකකින් ඒක ඉවර කරනවා ඉතින් ඒ හැමතැනකම මේ හැයක කියන එක ගොඩක් වැදගත් අපි හිතන්නේ නැති වුණාට අනිත් එක තමයි ඔයා කතා කරා වගේ රජ කාලේ කොණ්ඩේ වවලා හිටියා කිව්වා රජ කාලේ කට්ටියක් මම අර මුලික කතාවේ නේද බොඩි ස්ට්‍රක්චර් එක කොහමද අද ඉන්න පිරිමි අපේ බොඩි ස්ට්‍රක්චර් එකද නෑ ඊට වඩා වෙනස් ලොකු ප්‍රතිරූපයක් පෞෂයක් දැවැත්ත ශරීරයක ඒ ප්‍රතිරූපයට කොණ්ඩේ ෂෝට් කරොත් මොකද ගැලපෙන්නේ නෑ ආ ඒකට කොණ්ඩේ තිබුණොත් තමයි එයාගේ ඉමේජ් එක තවම වැඩි වෙන්නේ. එයාගේ ස්ට්‍රොන්ග් එක වැඩි වෙන්නේ. ඒකට අනුරූපව මම කියයි මේක ඉන්ස්පිරේෂන් එකක්. තව අපි හිතමු තව අවුරුදු 10කින් මේ ස්ටයිල් නෙමෙයි වෙන්න පුළුවන්. ඒ කාලේ තියෙන සමාජ වටපිටාව කල්චරලිද ඒ හැම දෙයක්ම බේස් කරගෙන තමයි අනාගත වෙන්නේ. උදාහරණයක් විදිහට මම ඔයාලට අනාගතේ සිදුවෙන දෙයක් අද කියන අද තියෙන කාටුන් රූප ටික බලන්න. අද අද ළමයි අඳින මොනහරි NFT එකක් හරි මොනහරි අඳින කාටුන් රූපෝ ටික බලන්න ඒ හැම රූපයකම අද තියෙන ස්ටයිල්ද තියෙන්නේ හැබැයි ඕක අනාගතේ වෙනවද නැද්ද ආ ඒ ටෙක්නොලොජි එකත් යන ඉන්ස්පිරේෂන් එක තමයි අපි කොපි කරලා ඇබ්සෝබ් කරලා මේව කරන්නේ ඉතින් ඒක ඒක කාලෙන් කාලෙට සමාජ වටපිටාව පුජ්‍යලයේගේ දැනුම පුජ්‍යලයේගේ ගිහින් තියෙන දුර ඒ හැම දෙයක්ම අනුව වෙනස් වෙනවා स्टाइलिश की नॉलेज इंस्पिरेशन ने कहा मैं हेमंत ने कद मैं विलाती अर काले रज काले आगे बोडी शक्ति घट को बहुत पे कल एक शॉर्ट कल स्पाइक कल के मैच नम अद बहुत अद अद टेक्नोलॉजी कहते को हम तीन एक इमेज है बैक एक स्टाइलिश कर पाती तब इमेज डाक अद अटैच लाती है अप्लाई लाती है शॉर्टया ट्रेन शॉर्ट आने तम इंस्पिरेशन वेन्नी तमंगे इमेज बिल्डअप करके तब देना इमेज बिल्डअप करोट ऐडिया नाम या फैशन के वेरे विधि यूज करना ये तो आठ प्लस एक विधि माइनस एक इमेज बिल्ड संबंध
අපි කේශා ලංකන්නේ පිළිමද කතා බහ කිරීමේදී මේ කොණ්ඩේ හැදිලා තියෙන්නේ කොහමද කෙස් ගහේ ව්‍යුහය කොහමද එහෙමත් නැත්නම් අපිට මේ කොණ්ඩේ වර්ණය පාටය කොහමද ලැබිලා තියෙන්නේ කියන එකත් පැහැදිලි කරගැනීම තමත් වැදගත්. ගොඩක්. අතන මේ ගොඩක් අද මොකද අපි සැලොන් එකකට යද්දී අපි හිතනවා අපිට හැයික ගැන දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ක්ලයන්ට් එඩියුකේට් නම් ගන්න ට්‍රීට්මන්ට් එක කරන ස්ටයිල් එක එයාට පර්ෆෙක්ට්ලි කරගන්න පුළුවන්. ක්ලයන්ට් එඩියුකේට් නැත්නම් වෙන්නේ වෙන කෙනෙක් කියන දෙයක් තමන්ගේ ඔළුවට ඇප්ලයි කරගෙන gedare ඉන්න. ඒක තමයි සූට් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ එහෙදි ඇත්තටම අද gedare ඉන්න ඕන කෙනෙකුට අම්මා කෙනෙකුට ගොඩාක් අය ස්මාර්ට්ෆෝන් යූස් කරනවානේ. ජස්ට් ගූගල් කරලා බලන්න පුළුවන්. නිකන් ගූගල් කරලා බලන්න පුළුවන් මොකද්ද හෙයා එකේ view හොය කියන එක. ඉතින් එක ඒ view හැ මොකද්ද සැකැස්ම මොනවාද ඒකේ shapes colors මොනවාද අපේ රටේ කොණ්ඩවල මොන විදිහද තියෙන කියන එක ගොඩාක් වීඩියෝස් තියෙන හැම image එකක්ම තියෙනවා. ඉතින් මම පොඩි explanation එකක් කරන්නම්. අතරම හෙයා දැන් අපේ සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ හෙයා කොණ්ඩය තියෙනවා සාමාන්‍යයෙන් more than 100,000 ඉදර ඕන කෙනෙකුට තියෙනවා. නම් අඩු කට්ටිය ඉන්නවනේ. අපි අපි ඉපදෙද්දී අපේ ඥාන සැකැස්මේම මෙන්න මෙහිම range එකක් හෙයා එක තියෙනවා කියන එක already set up වෙලා ඉන්නේ. නමුත් ඒ එන setup එක අපි කරන ක්‍රියාකාරකම් එකක් අපි අපිගේ mentality එක අපේ food style එක අපේ culturally අපේ පරිසර තත්ත්ව ඔය හැම එකක්ම එක අර ඥාන සැකැස්ම වේරි වෙන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයකට. ඉතින් එහෙදී අපිට මේල්ලිම වැදගත් වෙන්න කියන්නේ අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් හෙයා මේ තනි හෙයා එකක් කියන්නේ අපිට නම් පේන්නේ හීන එකක් විතරයි. නමුත් ඒ හීනිය එක ඇතුලේ අපිට අවශ්‍ය වෙන අපේ රූපයට දැන් රුපියල රුපියල එකතු වෙලා ගොඩක් හැදෙනවා වගේ මේ හීනියක එකතු වෙලා තමයි ලොකු ප්‍රමාණයක් හැදෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට හීනියකේ තියෙන අභ්‍යන්තර විහය ගැන හරි දැනුමක් ගන්න ඕනේ. මම හැම කෙනෙම এডুকেෂන් එක තමන්ගේ බොඩි එකේ ස්ට්‍රක්චර් එක මොකක්ද කියන එක හැමෝටම නොලෙජ් එකක් තියෙන. හැමෝටම දැනුමක් තිබ්බොත් ඒක මේන්ටේන් කරගන්න ලේසි. ඔයාලට ඔයාගේ බොඩි එක ගැන ස්ට්‍රක්චර් එක ගැන අවබෝධයක් නැත්නම් ඔයාලට ඒක මේන්ටේන් කරගන්න බෑ. ඔයාලට තව කෙනෙකුගේ සහාය පතන්න වෙනවා. ඇට්ලීස් මිනිමම් මට්ටම මේන්ටේන් කරන බොඩි එකේ ස්ට්‍රක්චර් එක පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඉතින් අපි ඒක මේ හරහා දෙන්න try එකක් දෙමු. ඉතින් එතනදී මේ හැයා එකක මේන්ලිම අපේ හැයා ගහක මේන්ලිම view එක ගත්තොත් උඩ අපේ තියෙනවා ටිකක් සිනිඳු ලේකක් තියෙනවා. ඒකට කියන්නේ cuticle එක කියලා. ඒක එක එක්කෙනාගේ ඥාන සැකැස්ම අනුව layers වැඩි වෙන්න පුළුවන් උඩ layers අර වේගෙන අර නිකන් surface එකක් උඩ පොදු පොදු ඔහම තියෙන මාළුවගේ කරපොදු තියෙනවා වගේ එහෙම slide 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 තමයි හැදිලා තියෙන්නේ. ඒක ඇත්තම මේන්ලිම හෙයා එකේ ස්මූදි එකටයි හෙයා එකේ ඇතුලේ ප්‍රොටෙක්ෂන් එක. කියන්නේ ඊට ඇතුලෙන් තියෙන කෝටෙක්ස් කියලා එක. ඒ කෝටෙක්ස් කියන එක තමයි අපිට හෙයා එකේ ගත්තොත් ඇත්තම ගොඩක් වැදගත් වෙන්නේ හෙයා කෝටෙක්ස් එක කියන මොකද ඒකත් එක්ක තමයි අපි ට්‍රීට්මන්ට් එකක් කරද්දී ඉන්වෝල්වමන්ට් එක තියෙන්නේ. අපි ස්ට්‍රේටින් එකක් හරි අපි එක් ෂැම්පු එකක් හරි මොනවා හරි හැම දෙයක් එක්කම ඉන්වෝල්වමන්ට් එක තියෙන්නේ අර කෝටෙක්ස් කියන එක ඇතුලේ තමයි. හෙයා එකේ ශාප්ටේකට යගේ දුඩභාවයට හැම දෙයකටම ඒක තමයි අපිට මේන් වෙන්නේ. ඊට අභ්‍යන්තරයෙන් අපිට තියෙනවා මෙඩූලා කියලා එකක්. ඒක ඒක නෑ අතරම කියන්නේ ඒක සමහර කෙනෙක් තියෙන්නත් පුළුවන් නොතියෙන්න පුළුවන්. මේ මම මේ කතා කරන්නේ හීනි කෙස් ගහක අභ්‍යන්තරය. කවුරුරේ වගේ මේක කෝටෙක්ස් එකක හොයන්න බෑ. නමුත් එතන දැනගෙන හිටියොත් අපිට පුළුවන් අපේ ස්ටයිල් කොණ්ඩේ විනාශ නොවී ෆැෂන් එක කරගන්න. මොකද බහුතරයක් අද තියෙන්නේ විනාශ වුණු හෙයා. විනාශ වුණු හෙයා එක හරහා තමයි ඉමේජ් එකට ප්ලස් එකක් වෙනුවට මයිනස් එකක් තමයි ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් බුඩින් කියුටිකල් එක තියෙනවා, ඊට අභ්‍යන්තරින් කෝටෙක්ස් එක තියෙනවා, අන්තිම මෙඩියුලා කියලා එකක් තියෙනවා. ඒක තමයි අභ්‍යන්තරය. මේකම ඔයාලට ඕන වෙලාවක Google ට්‍රස්ට් කරලා බලන්න මෙන්න මේ ඉමේජස් විදිහටම ඔයාලට ගන්න පුළුවන්. ඒ විදිහටම තියෙනවා. මොකද අද තියෙන මේ ප්ලැට්ෆෝම් එක්ක ජොයින් වෙලා තමන්ගේ නොලෙජ් එක හදාගත්තොත් ඔයා වීදම් කරන මුදලට ඔයා ගන්න ට්‍රීට්මන්ට් එකට හරි දෙයක් කරගන්න පුළුවන්. ඔයාගේ ස්ටයිල් එක්කවත් এডুকেট කරගෙන. ඉතින් ඒක තමයි මේන් view හේ විදිහට අපි කතා කරොත්. ඉතින් එහාට අපි ඒ හැයා එකේ ස්වභාවය වල් තියෙනවා. ඒ කියන්නේ समहार आयट कल हेया तीन पुलवा समहार आय वेवी हेया तीन पुलवा समहार आय फाइन हेया तीन पुलवा समहार आय अब गुडक
අරද ඒක ඒක බෙදෙනවා ඇත්තම ලෝකේ ඒ පරිසර සාධකණුව ලෝකේ රටවල් හැදිලා තියෙනවා ඒ රටවල් වල තියෙන කාලගුණික තත්ත්ව අනුරූපව හැයක වෙනස් වෙනවා හැයකේ කලර් එක වෙනස් වෙනවා හැයකේ ෂේප්ස් වෙනස් වෙනවා හැයකේ ෆැකස්ම වෙනස් වෙනවා ඒකයි දැන් අපි අප්‍රිකන් වය රටක තියෙන ඒ උෂ්ණාධික තත්ත්වයක් එක්කම ඒ පරිසරයේ හැදෙන හැය ගොඩක් වෙලාවට අර ගොඩාක් කර්ලි මොකද එයාලගේ ජාන සැකස්මේ මේ පරිසරය අනුරූපවනේ හැදලා තියෙන්නේ ගොඩාක් කර්ලි තියෙන්නේ ඉතින් අපේ වාගේ රටක ගොඩක් ලාවට ඔය කියන පරාස ඔක්කොම දෙන හැබැයි හැය එකේ ස්ට්‍රක් බොඩි එකේ ස්වභාවය මතුපිට ස්වභාවය කර්ලි එකක් වෙන්න පුළුවන් වේවි එකක් වෙන්න පුළුවන් ඒ දෙකේ අපි ෆීලින් එක ස්වභාවය ටිකක් ජෙන් කෙනෙක්ගේ හැරි එකයි නමුත් අපි අප්‍රිකන් රටක එක සලකලා බැලුවොත් ඒ පීනිස් දෙකේ ෆීලින් එක දෙකක් ඉතින් ආයේ අපි යන්න පුළුවන් නම් යුරෝප රටකට ඒ රටකට යන්න පුළුවන් ඒ ස්වභාවය තව වෙනත් ඒ පරිසර සාධකයි ඒ අනුව තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ ඉතින් ඔව් පාරිසරික සාධක දේශගුණික සාධක අනුව මේ ඔබේ කොණ්ඩේ සැකස්ම වෙනස් වෙලා තියෙනවා ඒ සැකස්මට අනුව අපිට කොණ්ඩා විලාසිතාවට හැඩගැහෙන්නට සිත වෙලා තියෙනවා අනිවාර්යයෙන්ම මොකද අපිට මේ නැචරල් එක වෙනස් කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවානේ ප්‍රමාණයක් තියෙනවා අපිට අන්නතද නැචරල් එක වෙනස් කරන්න බෑ මොකද අපි නැචරල් එකත් එක්කනේ බද්ධ වෙලා මේ අපි හැදිලා තියෙන්නේ නැචරල් එකට අපිට more than 50% යා විනාශ කරනවා නම් एक्सपोजर्स वैडी प्रमाण पपसरा पीटला मेती है कंडीशन अतुले मेती है एक्सपोजर्स वोट और दीगन अरत्त दिन स्ट्रेंथ अभी मनोहारी ट्रीटमेंट मनोहारी दीवा वेरदी एट करना यह स्ट्रेंथ नती करना वोट एक्सपोजर्स वोट सन एक्सपोज केमिकल एक्सपोज एसी के तीन वोट एक्सपोजर्स वोट आट और दिखा बेरी उगे डैमेज का बेसीक व्यूह दुट पुलवा सलोन गिहिला तम स्ट्रेट करगा पैकेट स्ट्रेट क्रीम के अप्लीकेशन मई क्वांटी का फैन मट मेक मे स्ट्रेंथ मट मईल कर यूज कर इसरा अत्र अभी कथाकरा अभी जनरेशन के इन सैट मम्मी कथाकरा जनरेशन के गुड़ बैकेट इन सैट जनरेशन सैट तम अनागति आयता लसन इन ए कटे एडुकेशन करना अलट पुल सेलफ एडुकेटेड मन लोक प्रमाण यमता दुरकट इन अभी पुलवांग सलोन गीम पिटाट पर्फेक्ट आगे कंसप्टे अभी लंका पर्फेक्ट आगे कंसप्ट आकर्षणीय पत्कर गणीमें कारण कमती है එතරම් මෙහෙමයි බංකේ උපත්යේදී අපිට ඥාන සැකස්මක් තියෙනවා මෙන්න මේ හැයා ටයිප් එක තමයි වටෙන්නේ මෙන්න මේ විදි එකක් තමයි මෙන්න මේ ප්‍රමාණය තමයි කියන එක හැබැයි ඊට පස්සේ ඔයාට ලැබෙන පෝෂණය තියෙනවා ඔයා ඉපදෙනවා ඔයා ඉපදෙනාම ඔයාට ලැබෙන පෝෂණ තත්ත්ව ඒ පෝෂණ තත්ත්වෙත් ඔයා මෙහෙ ඉන්නවා අනිත් එක්කෙනා කුරුණෑගල ළමෙක් වෙනවා එතකොට පරිසර සාධක කොහොමද अवश्य बैलेंस परिसर साधक तीन तन हर लसन ग्रो लंका भंडार विलवागे तनक लेडीस लागे शीतल देश बैलेंस परिसर साधक शीतल देश बैलेंस परिसर आगे हेट बैलेंस परिसर एक हीट बे शीतल बे අර හියුමිඩිටි එක අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ බැලන්ස් සාධක සාධක මත ඒක වෙනවා නමුත් වෙන ඒරියා හැකි පුදුර ළමයේගේ දැන් උදාහරණයක් විදිහට නිකවැරටි ඒරියා වල කට්ටිය වතුර බොද්දි අපේ ටීත් බ්‍රවුන් වෙනවා වගේ හෙයා එකෙත් අපිට නොපෙනෙන දේවල් වෙනවා ඉතින් ඒක අනුව එතකොට වෙනස් වෙනවා ඉතින් අර ඒ හැබැයි ඒක අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මෙන්න මේ කේශ අලංකරණය කියන තැනදී ට්‍රීට්මන්ට් විදිහට පුඩ්ස් විදිහට मेन्टेन करतेकोट अर की पर्फेक्ट हेयर की तेन टीके टीके तलू करवा ये मत आप संधान कला विविध केश अलंकरण एम को
එවගේම තමයි ඔබ සඳහන් කළා අපිට විවිධ කෙස් කලඹවල් හිමි වෙලා තියෙනවා සමහර කෙනෙක්ට කොට කෙස් කලඹක් දිගු කෙස් කලඹක් එවගේම කර්ල් කොණ්ඩයක් එවගේම ඝන කොණ්ඩයක් මේ ආදී විදිහට විවිධ වූ කෙස් කලඹවල් හිමි වෙලා තියෙනවා ඔබට හිතෙනවා ඇති එතකොට මේ මගේ කොණ්ඩය කොයි විදිහටද හැදිලා තියෙන්නේ කියලා ඔබට සමහර අය කියනවා ඇති ඔයාගේ කොණ්ඩේ අම්මාගේ වගේ එහෙම නැත්නම් ඔයාගේ කොණ්ඩේ තාත්තාගේ වගේ මේ විදිහට අපේ කෙස් කලඹ කොණ්ඩය සැකසෙන්නේ කොහොමද ඔව් ඒක විදිහ පරම්පරාවෙන් ඥානමය විදිහට තමයි අර ඒ ඥානමය විදිහට එන එක පරිසර සාධක නෝම තමයි අපි මේන්ටේන් කරගන්න ඕනේ කියන එකයි එතනදී දැන් වාට තියෙනවා නැචරලිම වේවි හැය එකක් හැබැයි පරිසර සාධක අනුව හරි මොනවා හරි එක ෆ්‍රිසි රයිට් ඔයාට පුළුවන් නම් ඒ කියන්නේ අපේ දැන් හැය එකක් අලුතෙන් දැන් මේ හැය එකක් එලියට එන්දී මුලම තියෙන්නේ මේ අපේ රූට්ස් හරියට තියෙන්නේ නිවුලි හැයනේ එයාගේ කන්ඩිෂන් එක හොඳයිනේ ළඟදී නෑ වැයකට තියෙන කන්ඩිෂන් එක හොඳයි හැබැයි एक टिक टिक वैल अवरुदे आगे मी हर तीन अवरुद्धर को इतकोट मेतन तीन कंडीशन आगे हेके इंसोल मे इंसोल वाट ट्रीटमेंट ओन इंस्टिक वाट खपन्न की वाट तीरने मे टिक ड्राइट कल मे पड़े तीन ड्रैव ड्रैव आगे इमेज इक සමහරලාට පීරගන්න බෑ ගැට ගැහෙනවා හිර වෙනවා ඒ වගේ ප්‍රශ්න එද්දී ඔයා මොනවද කරන්නේ ඔයා සැලොන් එකට හරි නැත්නම් ඔයා මොනවා හරි ගෙදර අම්මට හරි කියලා ඔයා කට් කරනවා නමුත් ඒ අම්මට හරි කියලා කට් කරපුව එක හරි ශිල්පයකින් හරි කෙනෙක් ඒ ඉන්ඩස්ට්‍රි එකේ ඇතුලේ දැනුමක් අර මේ ඉන්ඩස්ට්‍රි එකේ ඩෙවලොප් වෙලා දැනුමක් ඩෙවලොප් වුණාට පස්සේ ඒ ෂේප් එක පුළුවන් ඔයාගේ ෂේප් එක අනුරූපව ලස්සනට හදලා දෙන්න. උදාහරණයක් විදිහට දැන් ඔයා ඉන්ටර්වයුව මෙතන අපි දෙන්න කතා කරන්න කලින් ඔයාගේ නැචරල් කොණ්ඩෙත් එක්ක අපි මෙතන හිටියොත් ඔයාගේ ඉමේජ් එක වෙන විදියක්. ඔයා බ්ලෝ කරලා ලස්සනට ওই විදියට ඉද්දි ඉමේජ් එක වෙන විදියන්නේ. ඉතින් එතන එක ප්ලස් වෙනවා. ඉතින් අර නැචරල් එන විදිහ අපිට පුළුවන් නම් එන්හෑන්ස් කරගන්න යම් කිසි විදියකට එතනදී පුළුවන් අර අපිට නැති වෙලා තියෙන ටික කුරුණෑගල ළමයෙක්ගෙත් නැති වෙලා තියෙන ටික තියෙනනම් හැයගේ අර ඇයි කරපුවම පර්ෆෙක්ට් හැයගෙන තැනට ගේන්න. දැන් අපි කතා කළා අතීතයේදී ගොඩක් අය ආස කළේ අවදානිය යමුනේ ආකර්ෂණය යමුනේ දිඟු කෙස් කලඹකට. නමුත් මං හිතන්නේ බටහිර ආභාසයත් එක්ක ගොඩක් අය කෙටි කෙස් කලඹකට කෙටි කොණ්ඩා විලාසිතාවකින් සැරසීමට අද වෙනකොට සූදානම් වෙලා ඉන්නවා සැරසිලා ඉන්නවා. එතකොට මං දැනගන්න කැමතියි මේ කොණ්ඩේ ඇයි අපි කොට කරන්නේ? සමහර විට කෙනෙක්ට එයාගේ තියෙන මානසික අතතිය හින්ද වෙන්න පුළුවන් මේ කාර්ය බහුලත්වයේ හින්ද වෙන්න පුළුවන් මොන වගේ සාධක හින්දද අපි සාමාන්‍යයෙන් කොණ්ඩේ කොට කරන්නේ ඒක මෙහෙමයි දැන් බටහිර නම් දැන් ඇත්තම කියනනම් මේ 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 කල්චරල් පරිණාමයේ අපි පස්සෙන් ඉන්නේ බටහිර ඉස්සරහින්ද බටහිර දේවල් තමයි ගොඩක් අනුකරණය කරන්නට අපි පෙරදිග මොකද මේ කට්ටිය දැන් දැන් අපේ අපි අපේ කල්චර් එක ඇතුලේ අපි හිමිහීට ඩෙවලොප් වෙන කල්චර් ගන්න තියෙන අපි මොකද ලොකු බැරියස් තියෙනවානේ අපි නම් බටහිර එක ඇතුලේ ඒ කට්ටිය නිදහස්නේ ඒ කට්ටිය මේක තමයි අලගේ ජොබ්ස් ලයිෆ්ස්ටයිල් එක ඇතුලේ ඒ කට්ටියන්ට අපි අපිට වඩා ඒ කට්ටිය වැඩ කරන කට්ටියක් ඉතින් ඒක ඇතුලේ යාලට හැම දෙයක්ම ඊසි වෙන්න ඕනේ හැම දෙයක්ම මේන්ටේන් කරගන්න ඊසි වෙන්න ඕනේ යාලට දිය කොණ්ඩයක් තිබිලා ඒක මේන්ට මොකද අත්‍තරම කියන ලංකාව වගේ රටක අපි මේන්ටේන් කරන ප්‍රමාණය මේන්ටේන් කරන්නේ නැහැ මොකද පිට රටක වගේ අපි දැන් පොරින් යාල්ලා දෙරි එකට එක එක වෙයිගල්ලා වැඩ කරද්දී හරි ඒ කට්ටිය අත්‍තරම මේන් ඉමේජ් එක මේන්ටේන් කරනවා එක්සර්සයිසස් කරනවා ෆුඩ් ස්ටයිල් හරියට ගන්නවා හැයග් ගැන බලනවා ස්කින් එක බලනවා ඔක්කොම කරනවා ඉතින් එතකොට එකක් එයාලට ලෝන් හැය එකක් තිබ්බොත් ඒකට යන්න තියෙන වෙලාව වැඩි. අනික තමයි ලෝන් හැය එකක් එක්ක ප්‍රොඩක්ට් එක කියුවත් එයාලට යන වියදම වැඩි. අනිත් එක තමයි එයාලගේ බොඩි ස්ට්‍රක්චර් එක. ඒ බොඩි ස්ට්‍රක්චර් එකට දිග කොණ්ඩයක් තිබ්බොත්ද ලස්සන
ෂෝට් එකක් අති බුදලස ෂෝට් එකක් ඉතින් ඒක දැක්ක ශිල්පීන් කියන්නේ ඒ ඉන්ඩස්ට්‍රි එක ඉන්ස්පයර් වෙදි ඒක දැක්කයි ඉතින් ඒක ඒ දැකලා ඒ විදිහට තමයි ඒක ඩෙවලොප් වෙලා තියෙන්නේ නමුත් අපේ ස්ට්‍රක්චර් එක ඇතුලේ අපිට ওই දෙකම මිඩල් වාගෙන තියෙන්නේ අපිට කියන්නේ අපේ කල්චර් එක ඇතුලේ අපි තාමත් අපි දිග කොණ්ඩේට ආසයි අද අද වුණත් තාත්ත කෙනෙකුට දුවගේ දිග කොණ්ඩේට ආසයි හස්බන්ඩ් වුණත් වයිෆ් කෙනෙකුගේ දිග කොණ්ඩේට ආසයි සමහර විට පෙම්වතා පෙම්වතිය තීරණය කරන්නේ දිග කොණ්ඩේ වෙනකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි හැයා කොණ්ඩේ කාපු ගමන් පෙම්වතා හරි හස්බන්ඩ් හරි තාත්ත හරි ඇවිල්ලා කොට කරන්න නම් එපා කියලා ඉතින් හරි කොට කරන්න නැහැ නමුත් ඒ වෙද්දී යා මේන්ටේන් නොකරලා ති එයාට අයින් කරන්න තියෙන ප්‍රමාණය වැඩි ඩැමේජ් වෙලා තියෙන ප්‍රමාණය වැඩි එයාට ඒ ඩැමේජ් එකත් එක්ක යා ගෙදර ගියොත් ඒක ආය අර දැන් අපි හිතන අපේ දතක් නරක් වෙලා නම් ඒක උඩරිම නරක් වෙලා අපි ගලවන්න ඕනේ නැහැ හෙයා එකේ යම් තා ප්‍රමාණයක් ඩ්‍රයි වෙලා නම් ඒ ප්‍රමාණය ට්‍රීට්මන්ට්ස් කරලා ගොඩ ගන්නත් බැරි නම් අපිට කට් කරලා එන කොණ්ඩ ගැන හිතන්න ඕන නේ අපිට හැමදාම මේ ඩැමේජ් එක තියා ඉන්නව නැත්නම් ඉස්සරහට එන කොණ්ඩේ අපිට හරියට හදා ගන්නවද කියන එක මත තමයි තියෙන්නේ. ඉතින් ඒක ශිල්පියාගෙන් අහලා හරි දැනුමක් ඇතුව ඒක කරගන්න අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඒ දේවල් සිදු වෙන්නේ. ඔව්. තවත් බොහෝ දේවල් සමග බෙදා හදා ගන්නට සූදානම් අපි ඊට කලින් සඳුදා හැඩ කේශාලංකණෙන් පුංචි විරාමයක් අරගෙන නැවත හමු. සඳුදා හැඩ විරාමයෙන් අනතුර නැවතත් ඔබ සඳුදා හැඩ කේශාලංකන විශේෂාංගය සමගින් අද අපේ කතාබහට සම්බන්ධ වෙලා ඉන්න ප්‍රවීණ රූපලාවන ශිල්පී චන්දන විජේසිංහ මහත්මයා ඔහුත් සමග අපි විරාමයට යන්නට මත්තෙන් බොහෝ දේවල් කතා බහ කළා මේ අවසන් විනාඩි කිහිපය අදට අපට හම්බ වෙලා තියෙන අපි දැනගන්න කැමති සමහර අය ඔවුන්ගේ මූණට ගැළපෙන විදිහට ඔවුන්ට ලස්සනයි හැඟෙන විදිහට තම තමන්ට ආවේනික කොණ්ඩා විලාසිතාවන්ගෙන් සැරසෙනවා හරියටම අපි කොහොමද මේ කොණ්ඩා විලාසිතාව ගැන සැලකිලිමත් වෙන්න ඕන एक मेहमे एक बेसिकली किए ना तमन बेसिकली मैं ईट पास मैं डीटेल किया गिदर दी वा बेसिकली करना कन्नाडी इसराटे कन्नाडी इसराट की बलो आगे इमेज कोई भी दिए थे हेयक तिब्बो सूट अदेने मं की आने हेय के हेडे मं की षेप मैं क्या हेय के प्रसिद्ध षेप अगे बॉडी स्ट्राक्चर का हेयक तम को निम्द लसन ओण की बला पुलवा हेयक लोन नम्मी वॉल्यूम नैवागे तम ओणे को तम बला अब ईट वा हेद हेडस हेडस बिहेम හරි හැයට සකින බිහි වෙන්නෙම බේසික් දැනුමක් ඇතුව. කියන්නේ මූණේ ෂේප් එක, හෙයා එකේ ෂේප් එක හැමදේම අපි ස්ටඩි කරන වෙලාවේ අපිට හැමදේම ඒක සිද්ධාන්ත විදිහට අපිට උගන්වනවා. මේ මේ ෂේප් එක රවුන්ඩ්, මේ ෂේප් එක ඩයිමන්ඩ්, මේ ෂේප් එක ස්ක්වයර්, මේ ෂේප් එක කියන්නේ යුනික්. ඒ ඒ ඒ ඒ විදිහට අපිට හැයදසින් අපි ඉගෙන ගද්දී අපිට උගන්වනවා මේ. ඉතින් අපි ක්ලයන්ට් කෙනෙක් ආවට පස්සේ බේසික් एलमेंट्स විදියට ඒවා යූස් කරනවා ක්ලයන්ට් කොහොමද මේ තියෙන ෂේප් එකට වඩා තව එන්හෑන්ස් ෂේප් එකක් දෙන්නේ කියලා. ඉතින් ඒක කාලයත් එක්ක ශිල්පියාට ලැබෙන නිපුණත්වයක්. ඉතින් මේ නිපුණත්වයේ හරහා මොකද පිටරටක නම් ක්ලයන්ට් කෙනෙක් සැලොන් එකකට යද්දි ඩෙෆිනිට්ලි එයා කන්සල්ටේෂන් එක කියන එක අනිවාර්යෙන්ම ගන්නවා. මොකද ඔයා ඔයා බෙහෙත් ඔයා ડોක්ටර් කෙනෙක්ට කියලා බෙහෙත් ගන්නවා වගේම හා සමානම තමයි ක්ලයන්ට් කෙනෙක් हेयर ड्रेस कंसलटेशन गाँव हेयर के संबंध दिन तीन तत्व मुखद मैं इन्हांस करें कोई गाँव हेम अरगन गेदर दी तम ओलूट ऐडिया हेम अर कंसलटेशन अरगन हर दीट कर पुलवा तम अंटेन पर्फेक्ट स्टाइल हरी ये इधरएट ट्रेंड्स इधर को मगे को अटैच करें स्टैली हर कथा कर पुलवा මං කියන්නේ දැනුමක් එක්ක යනවනම් ඒක පර්ෆෙක්ට් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන කොණ්ඩේ කපලා බිම දාන වැඩේ තමයි ගොඩක් වෙලාවට වෙන්නේ. කොණ්ඩේ කියන එක තමයි ආභරණයක්. ඒක පරිස්සම් කරගන්න ඕන. සමහර වෙලාවට අනිත් කෙනා කියන නිසාවෙන් ඔබ ඔබේ කොණ්ඩ විලාසිතාව වෙනස් කරගන්නවා වෙන්නටත් පුළුවන්. ඩිෆිනිට්ලි මොකද ඔෆිස් වල තියෙන ප්‍රශ්නයක් තමයි. ඔයා ආයක අදන් ගියා නම් බහුතරයක් ගර්ල්ස්ලා ඔයාලට සූට් වෙන්නේ නැහැ සූට් වෙන්නේ නැහැ කියනවා. සමහරලාට යාළු වෙනවා සූට් වෙනවා කියන කට්ටිය. නමුත් एक तरकारी हिम नैतिव तमंग हरियर तीन अनुन दे
අර වෙනම කතන්දරයක් නේ. ඉතින් Taman idea එකක් ගත්තා, hari consultation එකක් ගත්තා, අවශ්‍ය plan එක කරා. එහෙම කරොත් ඔයාට satisfied වෙන hair style එක යම්කිසි කාලයක් ඔයාට maintain කරගෙන යන්න පුළුවන්. ඔව්. එවැනි උපදෙස් ඔබ අනුගමනය කිරීම තුළින් ඔබේ කොණ්ඩය තව තවත් ලස්සන කොණ්ඩයක් බවට පත් කර ගන්නට හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම අදපටන් මේ අපේ කේශ අලංකරණ විශේෂාංගය තුළින් එකී දැනුම ඔබට ලැබෙන වග අපට විශ්වාසයි. ඊළඟට මම කතා කරන්න කැමති මේ කාන්තා පාර්ශවය වගේම පුරුෂ පාර්ශවය වැඩි වශයෙන් ඒ කියන්නේ තමන්ගේ රැකියාවට ගැලපෙන විදිහට තමන්ගේ කොණ්ඩය සකස් කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ විදිහට ඒ කියන්නේ තමන්ගේ වෘත්තීමය ස්වභාවය නිරූපණය වෙන විදිහට කේශ ලංකරණය නිරූපණය කිරීම කොහොමද වැදගත් වෙන්නේ? තමයි ගොඩක් වැදගත් වෙනවා. කියන්නේ ඒ ඒතනදි තමයි අපි කැඩෙන්නේ. දැන් ඔයා සමහරට මම මේ වචන කියනවාට සමා වෙන්න ඕනේ. සමහරට දුර පළාතක බැංකුවක වැඩ කරන ගර්ල් කෙනෙක් වෙන්න පුළුවන්. තමාර කෙනෙක් WTC එකේ වැඩ කරන බැංකේ ගර්ල් කෙනෙක් වෙන්න පුළුවන්. ඔය දෙන්න කොණ්ඩ දෙක එක විදිහට තියාගත්තොත් හරිද? ඒක තියාගන්නේ නැහැ. ඒක වෙනස්. හැබැයි මොකද ඒ තියෙන සමාජ සිටුේෂන් එක අනුව තමන්ගේ ඉමේජ් එක තියන්න ඕන තැනක් තියෙනවා. එහෙම තිබ්බොත් තමයි තමන් ඉස්සරහට යන්නේ. ඉතින් WTC එකේ බැංකේක වැඩ කරන හරි ඒ වැඩ කරන ගර්ල් කෙනෙක්ගේ හායක යා ඒ තියෙන සමාජ වටපිටාව එයා ඩේලි දකින්න මිනිස්සුන්ගේ හැයයික අනුව එයා ෆලෝ කරලා ඒ විදිහට හදනවා. නමුත් දුර පළාතක බැංකකින් ගර්ල් කෙනෙක් එයාට එන කස්ටමර්ස්ලාගේ හැය දැකලා ඒ බලන එයා ඒ මට්ටමින් නතර වෙලා තියෙනවා. ඉතින් හැබැයි ඔය දෙකේම ඉමේජ් එකක් තියෙනවා. ඉතින් ඒ ඉමේජ් දෙක ඒ තියෙන සමාජ වටපිටාව අනුව එන්න ඇන්සලා තියෙනවා. අතනදී ගර්ල්ට ඒ පිළිගැනීමක් තියෙනවා. මෙතන මෙහෙටත් ඒ පිළිගැනීම තියෙනවා. ඒක තමන් වටපිටාව අනුරූපව තමන් වෙනස් කරගන්න ඕන තමන්ගේ ස්ටයිල් එක. දැන් උදාහරණයක් විදිහට මියුසිෂන් අපේ මියුසික් කරන ඉන්ඩස්ට්‍රි එකේ කට්ටිය ඉන්නවනේ. මියුසික් කට්ටියගේ ස්ටයිල් තියන්න බෑනේ අපිට, කියන්නේ ෆෑන්ස් ලාගේ විදිහට තියන්න බෑනේ. මොකද එයා යුනික් වෙන්නම ඕන. මොකද එයාට ඇට්‍රැක්ෂන් එක වැටෙන්නම ඕන. ඉතින් එයාට ඇට්‍රැක්ෂන් එක දෙන්න පුළුවන් හැම විදිහකින්ම. අනිත් එක තමයි එයාගේ දැනට හදලා තියෙන ඉමේජ් එක. විනාශ නොවන තැනට නිකන් පැෂන් එක යව හදන්න ඕනේ. නම් පෑන් කෙනෙක් අපිට එච්චර උස්සන්න ඕනේ නැහැ. මොකද එයාට එච්චර ඇට්‍රැක්ෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැති හින්දා. ඉතින් ඒක අර තමන් හදාගෙන තියෙන වටපිටාව අනුරූපවම ලස්සනට හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාව වගේ රටකද මේක ගොඩාක් බලපානවා. ගොඩාක් බල. අනිත් එක තමයි දැන් මේ සෝෂල් මීඩියා තියෙන. සෝෂල් මීඩියා වලින් තමන්ට මාකට් කරගන්න වෙලාවක් තියෙන්නේ. එහෙමනම් තමන්ට මාකට් කරගත්තොත් නේ තමන් දැන් කියන්නේ ගොඩක් රීච් වෙන. ඊට පස්සේ තමන් ව්‍යාපාරයට රීච් එක ගන්න පුළුවන්. තමන් මොන හරි කරන දෙයකට ඒ කරගත්තු රීච් එක ගන්න පුළුවන්. ඉතින් එතනදී තමන් දැනගන්න ඕනේ මම මේ හෙයා එකට හරි මගේ ස්කින් එකට හරි මගේ ඉමේජ් එකට හරි මේ කරන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් කියන එක දැනගන්න ඕනේ. නැත්තම් 150ට හරි රුපියල් 100ට හරි පාර යන සැලුන් එකේ කොණ්ඩේ එහෙම කියනෝ නෙමෙයි. කොණ්ඩේ කපලා හරි එහෙම කරගත්තොත් නැති කරගන්නේ මොකද්ද? තමන්ට හම්බ කරගන්න තියෙන අර ඉමේජ් එක. තමන් තැනකට ගිහිල්ලා ඉන්ටර්වියු එක පාස් කරන්න තියෙන අර ඉමේජ් එක. තමන් ලෝයර් කෙනෙක් නම් ඒ ලෝයර්ට හොඳ කස්ටමර් කෙනෙක් අල්ල ගන්න තියෙන ඉමේජ් එක. ඔයා පර්සන්ට කෙනෙක් නම් ඔයාට ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේ ස්ටාර් කෙනෙක් වෙන්න තියෙන ඉමේජ් එක තමයි අර ඩෝන් කෑ එකේ තමන්ගේ අංග උපාංග මේන්ටේන් කරන්න ගිහිල්ලා නැති කරගන්න. දැන් බේසිකලි මම විතර කියන්නේ අපි සැලොන් එකක් ඉදදී අපි සෝෂල් මීඩියායි අපි YouTube ට්‍රෙන්ඩ්ස් කියන ස්ටාර්ස්ලාව අපි ගොඩක් වෙලාවට හැන්ඩල් කරනවානේ. ඒ හැන්ඩල් කරද්දී මට තිබ්බ අවශ්‍යතාවයක් තමයි මෙයා යුනික් කරන්නේ කොහොමද කියන එක. ඉතින් මොකද ඒ යුනික්නස් එක ඇතුලේ එයාගේ ඉමේජ් එක ගොඩක් උඩට ගන්න පුළුවන් කියන එක යාරස කෙනෙක් විදිහට දන්නවා. ඉතින් ඒ හින්දා තමයි අපි දැන් නම් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ගොඩාක් උඩ කට්ටියන්ට යුනික් හෙයා ස්ටයිල් ක්‍රියේට් කරලා දුන්නේ. අපි ඒවා ස්ට්‍රක්චරලි කරලා ටෙක්නිකලි ඒවා ඇඳලා ඩ්‍රොප් කරලා එයාගේ මොනවත් එක බලලා තමයි එයාට ඒක ඇප්ලයි කරේ. ඉතින් ඒකෙන් එයාලා ඊට වඩා තැනකට ආවා. හෙයා එක හින්ද ෆේමස් වුණ ආටිස්ට්ලා ගොඩක් ඉන්නවා.
පස්සේ කාලේ තරුණයෝ ඒව අනුකරණය කරන්නට පෙළඹෙනවා. අපි දන්නවා විජය කුමාර්තුංගයන්ගේ කාලේ ඒ විජය කුමාර්තුංගයන්ගේ තිබිච්ච කොණ්ඩා විලාසිතාව බොහෝ පුද්ගලයන් අනුකරණය කරන්නට පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි. දැන් බෙකම් ස්ටයිල් කියලා අලුත් විලාසිතාවකින් සැරසෙන්නට තරුණයෝ කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි. කොරියානු ජනප්‍රිය සංගීතය කරන ඔව් BTS ලා ඒ පුද්ගලයන්ගේ නළු නිලියන්ගේ ඒ කොණ්ඩ විලාසිතා අනුගමනය කරන්නට පෙළඹුණා. ඔව් මෙහෙමයි. ඒක පස්සේ පුද්ගලයාගේ නමකට ඇටච් වෙනවා. දැන් බෙකම්ගේ මොහොක් කෙන ස්ටයිල් එක තියෙන්නේ. දැන් ඒ දැන් උදාහරණයක් අනුෂ්කට අපි දුන්න ඉස්සරලාම් පොම්පඩෝ කෙන ස්ටයිල් එක. ඒක ඇවිල්ලා මීට අවුරුදු කියන්නේ ගොඩක් කාලයකට කලින් මොගල් කියන අධිරාජ්‍යයා කරපු ස්ටයිල් එක. මොකද ඒ කාලේ තිබ්බු නළුලියෝ ඒ කාලේ ස්ටේජ් තිබුණා. හැබැයි මේ වාගේ ලොකු සංඛ්‍යාවක් මිනිස්සු වෙනවා ෂෝ එකක් බලන්න හරි ඒ ඩ්‍රාමා බලන්න. හැබැයි එතකොට හැබැයි නළුවව පේන්න ඕන කෙරොල් එක්කෙනාටත්. එතකොට ඒ කාලේ හැටියට නළුවන්ගේ හෙයාර් ස්ටයිල් ගොඩක් අහම උඩට දැම්මා. හයිට් එක පේනවා. ඒකෙන් තමයි පොම්පෙඩෝ කියන එක එළියට එන්නේ. ඉතින් ඒකේ වර්ෂන් එක කියලා තමයි අනුෂ්කට අපි ඒක යූස් කරේ. ඊට පස්සේ දැන් අපි යන ට්‍රෙන්ඩ් තමයි මේ කුයිෆ් කියන ස්ටයිල් එක. කුයිෆ් කුයිෆ් දැන් අපි එක එක්කෙනාට ගාවට පස්සේ මේක අරයාගේ ස්ටයිල් මේ ස්ටයිල් එක කියලා මිනිස්සු දාගන්නේ නොලෙජ් එකක් නැතිකම ගැන අවබෝධය නැතිකම. නමුත් අර එදා තිබුණු ස්ටයිලිස්ලා නිර්මාණය කරපු හෙයාර් ස්ටයිල් තමයි අද අපි ඉන්ස්පයර් කරලා ටික ටික වෙනස් කරගෙන තියෙන්නේ. අර ට්‍රෙන්ඩ් එකම තමයි කැර කියන්නේ. ඒ වගේම තමයි විවිධ සංස්කෘතීන්ට අනුවත් අපිට කොණ්ඩා විලාසිතාව සීමා කරන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔබ නියෝජනය කරන සංස්කෘතියේ ඒ සංස්කෘතික වටපිටාව අනුව ඔබට හිතන්නට වෙනවා මම මේ කොණ්ඩා විලාසිතාවෙන් සැරසීම සුදුසුද කියන කාරණාව. අනිවාර්යයෙන්ම. මොකද අපිට අපි සමාජයේ ජීවිතේට අපි සමාජයේ වගකීමක් තියෙනවානේ. ඒ සමාජයේ වගකීමෙන් අපි කාටවත් මිදෙන්න බෑනේ. අනිත් එක නම් ෆැමිලි එකේ අපි ඒ වෙද්දි ගොඩනගන දෙන ඉමේජ් එක. දැන් මගේ තාත්තා අපේ තාත්තා එහෙම නෙමෙයි මම කියන්නේ උදාහරණයක් විදිහට ප්‍රින්සිපල් කෙනෙක් නම් මට ඒ ෆැමිලි එක ඇතුලේ මේන්ටේන් කරන්න ඉමේජ් එකක් තියනවද නැද්ද? තියනවා. ඩෙෆිනිට්ලි මට තියෙනවා. මගේ පවුල් වගකීම මට කරන්න වෙනවනේ. ඒක ඇතුලේ මගේ පැෂන් එක කරන්න සීමාවක් තියෙනවා. හැබැයි ඒ සීමාව ඇතුලේ මම කියන්නේ ඔයාව ලස්සන කරන්න බෑ කියලා. ඒ සීමාව ඇතුලේ ඔයා ඕනෑට උඩට ලස්සන කරන්න පුළුවන්. මොකද අපි හැමෝම හැමතැනකම ඉමේජ් එකත් එක්කමනේ වැඩ කරන්නේ. ඉමේජ් එකට ප්ලස් වෙන්නනේ වැඩ කරන්නේ. ඉතින් තාත්තා ගෙන අපි ඉමේජ් එකේ ආරක්ෂා කර ගැනීම අපේ වගකීමනේ. ඒකට අපි මේ සීමාව ඇතුලේ තමයි අපිට වැඩ කරන්න සිදෙලා තියෙන්නේ. දැන් අපේ තාත්තා හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් නම් ඒතර අපේ තාත්තගේ වටපිටාව හරිය නිදහසට පිටවන්නේ. එතකොට ඒ නිදහස වටපිටාව ඇතුලේ එයාගේ ඉමේජ් එක කොතෙන්ටද තියෙන්නේ? ඉමේජ් එක එන්හෑන්ස් කරගන්න පුළුවන් විදිහ තමයි එහෙරිසෙකට පුතා වැඩ කරනවා. ඉතින් ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක ඔක්කොගෙම එනේ දේවල් ඒක අනුව තමයි. එහෙම වුණොත් ලස්සන තැනකට යන්න පුළුවන්. සමාජ තලයන්ට සංස්කෘතියට අනුගත වෙන්නට අපිට සමාජයේ සමාජිකයෙක් විදිහට ජීවත් වෙද්දී සිද්ධ වෙනවා කියන කාරණාව ඔබත් දන්නවා මමත් දන්නවා. ඒ වගේම තමයි අපි ලබන සතියේදී කතා බහ කරන්නට සූදානම් කොණ්ඩය ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක. හැබැයි අපේ අද මේ කතා බහේ අවසන් මිනිත්තු කීපයට විනාඩි කීපයකට අපි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මම අවසාන වශයෙන් ඔබෙන් දැනගන්න කැමති අපි සරලව සඳහන් කරගමු කොණ්ඩයට ආදරය කරන අයට මේ කොණ්ඩය පරිස්සම් කරගන්න මොනවද දෙන උපදෙස්? ඔහොම ලස්සන වචනයක්. ඇත්තටම කොණ්ඩයට ආදරය කරන කොණ්ඩේට ඇත්තටම තමන්ගේ ඇඟේ තියෙන හැම උපාංගයකට හැම දෙයකටම ආදරය කරන්න. ආදරය කරලා මේන්ටේන් කරන. ඒ මේන්ටේ අපේ ඉමේජ් එක කියන්නේ පුද්ගලයාගේ ඉමේජ් එක මොකක්ද කියලා අහුවොත් කියන්න උත්තරයක් නැහැ. ඇත්තම ඉමේජ් එක කියන්නේ මේ කම්පනන්ට් එකේ එකතුව. ඒ කම්පනන්ට් එක හරියට තියාගත්තොත් ඔයාගේ ඉමේජ් එක ලස්සනට රැකේ. ඉතින් ඒ ටික හරියට තියාගන්න නම් ඔයාට ඔයාගෙන ලොකු ආදරයක් තියෙන්න ඕන. ඔයාට ඔයාගෙන ලොකු උනන්දුවක් තියෙන්න ඕන. ඒ උනන්දුවත් එක්ක හරි විදිහට හැය එක මේ බේසිකලි මේන්ටේන් කරන්න පුළුවන් දැනුම් ටික එකතු කරගන්න. මම කියන්නේ ලොකු දැනුම් නේ පොඩි දැනුම් ටිකක් එකතු කරන්න. ඒ එකතු කරගත්ත දැනුම් ටික හරියට ඔයා ෆලෝ කරන්න. ඔයාට අවශ්‍ය නම් හැඩසගෙනගේ සහාය අවශ්‍ය නම් එයාගෙන් සහාය අරගෙන හරි විදිහට ෆලෝ කරන්න. එතකොට ඔයාට ඔයාගේ ඉමේජ් එකට අවශ්‍ය හැය එක ඔයාට ඕන විදිහට සකස ගන්න පුළුවන්. ඔව් අපේ විශ්වාස කරන මේ කියපු කරුණු ඔබේ සිතට යන්නට ඇති කියලා. එතකොට ඔබ ආස කරන ඔබ බලාපොරොත්තු වෙන ඔබ ආදරය කරන දිඟු හෝ කෙටි හෝ ඔබට අවශ්‍ය කේශාලංකරණයකට ඔබට කොණ්ඩයකට ඔබට උරුමකම් කියන්නට හැකියාව ලැබෙනවා. අද අපේ මේ වැඩසටහනේ
නිමාව සනිටුහන් කරන්නට අපිට සිද්ධ වෙනවා අද අපිට කේශාලංකන විශේෂාංගය සඳහා ප්‍රථම වැඩසටහන වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වුණේ අපේ කාලේ අපේ પરම්පරාවේ දවැන්තෙක් සුවිශේෂී පුද්ගලයෙක් ප්‍රවීණෙක් මේ පිළිබඳව අපි සාකච්ඡාවට ගත යුතු පුද්ගලයෙක් අද අපේ කතාබහ වඩත් හරවත් කතාබහක් බවට පත් කරගන්නට ඔහු සතු දැනුම අපිට බෙදා හදා ගන්නට අපිත් එක්ක සම්බන්ධ වුණා මහරගම සැලොන් ලුක්ස් ආයතනයේ නිර්මාතෘ චන්දන විජේසිංහ මහත්මයා ඉතින් ඔබතුමන්ට විශේෂයෙන්ම අපේ පළමු වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන් අපේ ගෞරවය පිරි ආදරය මුසු ස්තුතිය පුද කරනවා බොහොම ස්තුතියි අක්ෂරය ඔයාලගේ අලුත් ප්‍රෝග්‍රෑම් එක මේ හැය සම්බන්ධව පටන් ගන්න අලුත් ට්‍රෙන්ඩ් එකේ කෙනෙක්ව යූස් කරන්න ඔයාලා දැනුම ෂෙයා කරගන්න ගත්තානේ මොකද අලුත්ෙන් පටන් ගන්න තැනකට අලුත් එක්කෙනෙක් තමයි ඕන වෙන්නේ ඉතින් මොකද ඒ හරහා අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් බොහොම ස්තුතියි ඔයාලා ප්‍රෝග්‍රෑම් එක ඉදිරියෙන් ඉදිරියට යන්න කියලා මගේ සුබපැතුම් ඉදිරියට ඔව් බොහොමත්ම ස්තුතියි සඳුතා හැඩ කේශාලංකන විශේෂාංගයෙන් අපි ඔබෙන් සමුගත්තත් හැඩ වැඩසටහනේ තවත් විශේෂාංගයන් තුනක් ඉදිරියට තියෙනවා කියන කාරණාව ඔබට මතක් කරනවා රස පෙරණු රස කැවිලි සමග දිලිනියන ඔබ හමුවන්නට ඒ වගේම ගෘහ නිර්මාණ ශිල්පය ගැන කතා කරන්න ගැමුණු වගේම හැඩ වැඩසටහනේ අවසන් හෝරාව ගත කරන්නට නීතිය පිළිබඳව ඔබ දැනුවත් කරන්නට වජිර එනවා මේ මැදිරියට ඉතින් ඒ විතරක් නෙවෙයි සඳුතාට අමතරව අගහරු අදා පතාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා කියන සතිය දින පහේම හැඩ අපේ කණ්ඩායම ඔබව හැඩ කරන්නට ඔබත් එක්ක විවිධ මාතෘකා සමග තොරතුරු බෙදා හදා ගන්නට සූදානම් ඉන්නවා ජීවිතේ හැඩ කරන අක්ෂර සත්කාරයේ හැඩ වැඩසටහනත් සමග දිගටම රැඳෙන්නට ආරාධනා කරමින් අදට ඔබෙන් සමු ගන්නවා ඔබට ආදරණීය දවසක් සඳුදා හැඩ